සදක් ගෙුණ දවසේ උනුසුම්ම පුවත් මුලින්ම බට කියන අයිටයෙන් ප්‍රවති සමගින් මම ශ්‍රීහාන් කනෂ්කාරයසිංහ. මම මදු නිකා කරපුටු වෙලා දත් මුලින් අවදධනේ පුවත් සිරස් තලවෙත ජනපතිගේ නේපාල සංචාරය සාර්ථකව අවසන් අබියෝග මැද පොහොසත්රටක් ගොඩ නගෙන හැටි කැපි වැඩ කරන අපි ප්‍රතිඵලගේ නො ඉදිරියට යන. ඒක නමත් අන්න බෑ. අපි ආරම්භ කරා විතරයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හැට හත්වන සංවත්සරය අදයි එක අබද්ධේ අර්බුදය උග්‍රවෙයි සිරිදඩුවම් ලැබූ ග්‍රසීල හිටපු ජනපතිත නැතිවරණ තහනම්. නේපාලේ රාජ්‍ය සංචාරක නිරත ජනාධිපති මෛත්‍රපාල සිරි සැනමැතිතුමා සහ සාක් මහලෙකම් අම්ජා් හුසෙන් බිසියල් මහතා අතර හමුවක් අද පෙර වරුවයේ සිදුවනා. ඒකත් මණ්ඩ නුවර සාක් මහලේකම් කාරයාලයේදී. කත්මඩු නුව පිහිටී සාක්ක මහලෙකම් කාරයයාලේ වෙේ ගිය ජනාධිපති මෛත්‍රපාල සිරිසෙන ැතිතුමා සහ මහලෙකම් අම්ජාත් හුසෙන් මහතා ඉතා ගෞරවෙන් සහ සුහදශවලී ලෙස පිළිගත්තා. නධිපතිතුමා සහ සාක් මහලෙකම්බරයාතර සහද කතා භඇතිවුණේ ඉන් අනතුරුවයි. දකුණු වාසියාතික භූකූලිය කලාපය මුල් කොටගෙන ඇති වූ කලාපිය සංවිධහන වන සාක්ංවිධානය තුළ ශ්‍රිලංකාව ප්‍රබල් රාජ්‍යයක්ක් ලෙස තම හඳදුුනාග ඇති බව සාක් මහලකම්බරයා සඳහන් කලා. එම සංවිධහන අරමුණු මුදුන් පත්කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව ලබාදින සහයෝගේ පිළබඳවද සාක් මහලේකම්බරයා ජනාධිපතිතුමා විත ස්තුතිය පිරිනවා. හිද ජනාතිපතිතුාව දහරණය කළේ සාකලාපය රටවල් අතර බැඳීම සහ සහයෝකය තවදුරටතුන් ශක්තිමත් කළ යුතු බවටයි. මෙම හමේ නතතුරුව සාක් මහලෙකම්බරයා ප්‍රමුක එහි අධ්‍යක්ෂ ණ්ඩලය සමග සමුහ චායරූපයකටද ජනාතිපතිතුමා පෙනී සිටිය. එම කාරියාලේ තැන්පත් කරඇතිය විශේෂ සමුතන්ගේ පොතෙහි සමරු සටහනක් තබූ ජනාතිපතිතුමා කාර්යාල පරිශ්වය නිරීක්‍ෂණ චරිකාාවකට දෙක්ුණ. नेපාලි රාජ්‍ය සංචාරය නිරතවසිටින ජනාධිපතිතුමා එරට වෙසෙන ශ්‍රීලාංකිකයන් අදමුණ ගසනා. ඕන්කින් ජනාධිපතිතුමාට හිමියෝූයේ උනු සොම් පිළි කැනීමක්. එරට වෙසෙන ශ්‍රීලාංකික විදවතුන් ෘර්තිය වේදීන් විශවවිද්‍යාල සිසුන් ඇතුළු පිරිසක් හිමවස්සාාවට එක්ව සිටිය. කත්මන්න නුවර පහිටි ප්‍රථම තේරවාදයේ ෞද්ධ වි හාරස්ථාය වන අනදකුට විහාරස්ථානය වඳපුදාගැනීමටද ජනාධිපතිතුමා එක් වුණා. එහිදී ජනාධිපතිතුමා පිළිගැනීමට කෙටි උත්සවයක් සංවිධාන කරතිබුණ. නතරුව විහාරස්ත විහාරාධිපති සමස්සනේ පාලේ භික්ෂූ සංගසභාවය සභපති, පූජ් භික්කු මෛත්‍රේ මහතේර ස්වාමිින් වහන්සේ බැහැදුරු ජනාතිපතිතුමා උන්වහන්සේගෙන් නාශුරවාති ලබාගත්තා. නද කුටි ෞද්ධ විහරස්ථානය නේපාලේ ප්‍රථම තේරවාදී බෞද්ධ විහරස්ථානය න අතර, එක්දහස් නවසිීති සේක වසරේදී ශ්‍රීලංකා नेපාල තෙරවාදී සමඳතා ආරම්භව ඇත්තේ මෙම විහාරස්ථානය මූල්ලික කරගනමින්. දෙදහස් පහො වසරේ භූකම්පනයකින් විනාශවයට පත් මෙම විහරස්ථානය ප්‍රතිසංස්කන කටයුතු චනාධදිිපතිතුමාකගේ උපදිස් පරිදි ශ්‍රී ලංකා රාජ්‍යයනු ක්‍රහය ආරම්භ ක ලතර. එහි කටයුතු මෙම වසරේ අවසන්කිරීමට නයමිතයි. ය අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසන මැතිතුමා සහ නේපාල ජනාධිපතිනී බිද්්‍යා දේවී බණ්ඩාරි මහත්ම අාතර නිල හමුවක් ඒ පස්සරුවේ සිදනා. නේපාල ජනාධිපති මන්දිරය වන ශවිතල් නිවස් වෙතගේ ජනාධිපතිතුමා නපාල ජනාධිපතිනය ඉතා සුහත ශීලේලෙස පිළිගනු ලබවා. මෙම රාජනායිකහුවේ නතරුව ශ්‍රලංකාව සහ නේපාලය අතර නව අවබෝධතාගිවිසුම් දෙකකටද අත්සන් තබවා. මෙ අතර කත්ම්ඩනුවර අග්‍රාමාතති්‍ය කාරයාල වෙතගිය ජනාධපතිතුමා ඊ පස්සරුවේ නේපාල ග්‍රාමාත්‍ය K.ප. ඕලි මහතා මුලගෙසයි විීපාශ්ික සාකචෝ සිදුකලාා. ජාතයන්තර වේදිකාවේදී වඩා සමීපක කටයුතු කිරීමට දෙරටේ නායකයන් ප්‍රතිඥාදුන් අතර කලාපිය කටයුතුවලදී වැඩි සහයෝගයකින් කටයුතු කිරීමටද එකඟතාව පල කලා. විවිත අභියෝගහා දුෂ්කරතා මත්තයේ ගත වූ වසර තුන තුළ, රටේ ශීක්‍ර සංවර්තනයක් කැතිකිරීමට පියවරගත් පව අග්‍රාමාතතිය රණල් වික්‍රමසිංඟ මහතා පවසනවා. එෝසේ දෙදහස් විසි පහවනවිට පොහොසත් රටක් ගොඩලගන බවද අග්‍රාමාති්‍යවරයා අවධාරණය කලා. බදුල්ල චෙන් කලඩ මාර්කයේ බිබිල සිට චෙන්න් කලඩි දක්වා සංවර්ථන කටයතුව ආරම්භ කිරීම අග්‍රමාතිය රනිල් වික්‍රමසිහ මහතාගේ ප්‍රහනත්වයෙන් සිදු කෙරුණා. සංවර්ධනය සඳහ වන සෞධී අරමුතලේ ණයආධහර මත දින රටට හැදන සංකල්පයේ යටතේ මාර්කයේ ඉදිවන්නේ. විිබිල සිට චන් කලාඩි දක්වාවූ මෙම මාර්ගය කිලෝමීටර අසූ හතක්ම අතර මේ සන්හා බෑකරන මුදල රුපියල් මිියන නවදහස් හයිසියක් යහපල නාඩුව යටතේ පදතලාව චෙන් කලඩ මාර්කකි ඉදිකිරම් ආරම් කලබවත් . රහා වටේ සංචාර්ක කර්මාන්තය සහ අනිකුත් චේත්‍රවල ශීක්‍ර දියුණුවක් ඇතිවන බවත් අග්‍රාමාතිවරයා මෙහිදී කියා සිටිය. ආණ්ඩුවක් හැටියට සංවර්ධනයහසිග්‍රන් ඉදිරි කරන එක සංකේතයක් තමයි මේ මාර්ගය. මේ මාර්ගි විතරන්න මේ මේ වගේ මයිරෝඩ් ව්‍යාකෘතිම් කිලෝමීටර් පන්සීක් මොනරාගල දිිස්ත්‍රිකය කරන. මේ මාර්ගය වැදකත්කම තයි මත්තල ගුවන් තොටබොල මේ අවරු දවසානේ දියුණු කර පස්සේ මත්තල ඉඳං. දියතයිලා හරහා එට පුළුවන් මේ ප්‍රදේශවලට සංචාකන ගල්ලුවයට එන්න පුළො අරුගම් බට එන්න පුළො මේ ප්‍රදේශයට එන්න පුළුවන් ඇන්න මේ සසිියල්ලම අරගෙන අපි අතිකරපු සංවර්ධන වැඩට සටන්න දැං ක්‍රියත්ම ක වන්න. ඒක අපට වේගවත්ව ක්‍රියාකරට පුලුවන්. සහොනම රජයක් බලේට හාම ැමති පලුවනි අවරුද්ද දන් තමන්ගම සංවර්ධන වැට කරන්න. ඇත් අපි භාරගත්තේ. ය ගඩා දම්පිය කියන්න අපි කියන්න මේනික පස්සටයනය කන්නන්නේේ බල්ල ඒ අවුද්ධ මංකව අදක දන්දිග හරල වැඩ කරන්න කියලා තුරු කෝමට මේ කල්ලගන ප අන්න ල්ලඟ මාසකිීප අමරු අමරයන මඟල්ල කියන්නට බොු කියන්නවැටන්නන්නේ මක අප හරි යනවන මේක අපට ගොඩන්න පුළුව දදා සිි පහවන්න කොටො ටක් කදල නෑගවන්න පුළුව තත්වයක් ඇතරන දැම අපිට කරන්න බැඩුණනා කියන දැන්ටිකක් බයලාතියෙ දැන් ඉතින් බලන්න කඩාකප්පල් කට ව කන්න මංගහන්නේ අපි මේක ටීට දෙනවද ඊළ චන්දයවාම කැමති කනර කිය. අපිද වැඩරන්න අපිට දෙන්න පොවින්න නැත්තා නි පත්තර දෙන්න ඇයි කඩකප්පා කරන්න බලන් ඒක කියන්නේ අපි වැඩ කරනවා. අපි ප්‍රතිපාල ගේ නෝ. අපිදිරියට යන. ඒක නවත්තන්න බෑ. අපි ආරම්භ කරා විතරයි දැන් ඉතින් ඇමතොරු විතරන් දෙෙමෙයි ගමින් නත් බැහලවැටරන්න තවත් සල්ල පිහල දෙන්න මමාටුකාල ඇතිබුණ දුක්වින්න තිබුණන බැනු ගහන්න තිබුණ කමන්න එොක්කම දවලයි දැන්ි ඔක්ොම එකතු වෙලා දිරියට ම මැති ඇමතුර නතුු විශාල පරිසක්ේ අවස්සාාවට එක්ව සිටියා. මේක කඩාකප්පල් කරන්න සමහරයි උත්සාකරන. දේශප්‍රේමය ජාතියාලය අපේකම කියලා කතාකරපු දාගත්ත සාතකක්ක තමයි මේගොල්ලො කතාකර හිටපු ජනාධිපත්තුමාගේක් පුතෙක් කෙන්ියරට ගහිල්ලා. එඒෙ නැක්්ඩලු හිමංජාරෝ කියෙන කන්දට, නැග්ගෙත් පයින් නෙවෙයි හෙිොප්ටරෙන් ඉල්ල තියෙන්නේ කන්ද උදට ගහිල්ල හෙම්වතියට විවාහයෝජනාව කරන්න. ඉති මෙච්චර දේශප ප්‍රේමිත්තුවය ගැන කතා කරන අපච්චිගේ පුතාට. ගල් ෝජාව කරන්් ඔන්නක් ඇයිඒ අර කිලිමංචාරෝ කන්ද උට යන්නේ එයාට යන් තිබන්නේ පිදුර තලාගල කන්ඩූකට. වාලාගේ දරුවන්ට කිිළිමංජාරෝ කන්දට වඩා දහගුණයක් කුස නායකන්දක් ගුඩනගන්න කියනවා. ඒක තමයි වෙනස. අදපි විශාලෙ සැලස්ප ක්‍රියාත්මක් කරන්න. මේ න්න ොහත මුත් මේගොල්ලො කතා කරන්නේ විෙන දෙයක් ඔබතුමාලා මේවා ඔක්කොම හරියට ඇනලයිස් කරලා බලන්න අපි මේ කියනකට ඇත්තද බොරදු කියලිබර වෙලා ඔබතුමාලට එකොට තේරෙයි රාජ පක්‍ෂාන්ඩුවෙන් මොවාද කරලා තිෙන්නේ රාධ පක්‍ෂාන්්ඩුවෙන් කරලා තියෙන්නේ රට කෑල්ලෙන් කැල්ල විකුණනපු එක ඊට වඩා දෙයක් කරලනේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂි අභිමානවත් හැටහත් වන සංවත්සරය අදට යෙදී තිබෙනවා. එවෙනුවෙන් ස්ථාන කහිපේකදී සර්ව ආගිමිකවතාවත් පැවැත්වනා. री කාන් पक्ष्य बිහිकरරන්නේ SWRDी बंडාरणක මහතායි 1970 হাදී පිහිටවෝ एकसा जाතික पक्ष ආණ්ඩුවේ පළත්पाාල නහා සෞ के අමා तेෙदूර्य දැरवेේ WRD बंडා रणयක मහතායි. बඩාरणयක මහතා इන් ඉවත්व सेතम्बरු දෙවනතා श्්‍රී ලංකාන් पक्ष्य बිහි කළ සංख වෙද, ගुරු ගොවි कම්කරු. පංच මहा බලවේගිය සමග රට භहරකත්. SWRD බඩාරුණනායික මහතා එදහස් නවසය පනස් හයතේ ශ්‍රීල් ලංකාන් නිදහස්වක්ෂය ප්‍රමුඛ මහජනු එක්සත් පෙරමුණ සමග පුළුල් සන්ධානයක් ඇතිකර ගත්තේය. එදහස් නවසය පනස් හය පැවැති මහමැතිවරණේදී විශිෂ්ඨ ජයක් ලබමින් බඩාරනාායක මහතා අග්‍රමාතය දූරයට පත්විය. පසුව මේරටට ඉමහත් සේවයක් කළ බණඩාරනායක මහතා එදහස් නවසය පනස් නවේදීසාහසිකේකුගේ වෙඩි පහරෙන් ගහතනයට ලක්ුණා. පසු පක්ෂ නායයිකත්වය හිමි වූයේ සිරිමාවෝ බඩාරනායක මැතිනටයි මැතිනියගේ පාලන කාලිය තුළ ලංකා ගමනා ගමන මණඩලේ ඇතිකිරීම මහජඩු බැංකුව ලංකා බැංකුව ආරම්භකිරීම සේම රක්ෂණ සස්ථාව ජන සතු කිරීම වැනි ජනතා සේවාවන් රැසක්සිද වනා එසේම ජනරජ ව්‍යවස්ථාව මගින් ශ්‍රී ලංකාව ස්වයිරී රාජයක් බවට පත්කිරීමේ ගෞරවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිමි වනා න්ද්‍රකා ්ඩාරුනායක කුමාරතුංග මහත්මිය, පක්ෂී නායකත්වය බහර ගැනීමෙන් පසු කොඩා පක්ෂුක් දනාවක් එකතුකර ගනිමින් පොදුජන එක්සත් පෙරමුණ බිහි කලා. අනතුරව පක්ෂි සභාපතිත්වය හිමි වුණේ මහින්ද රාජපක්ෂු මහතාටයි. ශ්‍රීලංකාන් නිදහස් පක්ෂී වත්මන් යුගගේ ආරම්භ වන්නේ ජනාතිපති මෛත්‍රීපාල සිරිසේන බැතිතුමා යටතෙයි. ප්‍රජාතන්ත්‍රවාදය තහවරු කිරීම මූල්්‍ය විෙනයක් ඇතිකිරීම ජාතන්ත්‍රය දිනාගැනීම, රට සංවර්ධනය කරා ගෙනයාම සහ සංහිදියාව ගොඩනගීම හිලා මෛත්‍රීපාල සිරිසන බැතිතුමා, ශ්‍රී ලංකාන් ඩිදහස් පක්ෂ නායකයා මෙන්ම ජනාතිපතිවරයා ලිසදරුවේ මහත් කැපකිරීමක්. එදා SWRD බඩාර නායක මහතා ශ්‍රීලංකාන් ඩිදහස් පක්ෂය ආරම්භකොට, පැය විසි හතරක්ග්‍ය තැන උපත ැබූ මෛත්‍රීපාල සිරිසේන මහතා. පක්ෂ ඉතිහාසේ ගොවියකුගේ පුතකු නායකයා බවට පත්තුූ, අවස්ථාවල් ලෙසද සඳහන් කල් හැකි. ශ්වීලංකා නිදහස් පක්ෂේ හැට හත්වන සංවත්සරය වෙනුවෙන් බෞ්ධගමික වතාවත් කලනිි රජමහා විහාරස්ථානේ ීද පැබැත්වෙනවා. කැලනි රජමහා විහාරාධීපති මහාචාරය පූජ කොල්ලු පිටිය මහිද සංහරක්කිත ස්වාමීන් වහන්සේ ගයා අනු ශාසනා මතයි ආගමික වතාවත් සිදු කෙරෙන්නේ. ශවලංකා නිදහස් පක්ෂ මහලේකම් මහාචාරය රහණ ක්ෂුවෙන් පියදහස මහතා සහ මැති ඇමතිවරු නැතුලු පිරිසක් එම අවස්ථාවට සහභාගේ වේසිටිනවා. දතිනේ හිදුආගමි කටයුතු පැත්වුණේ බම්බල පිටිය නවකදිරේෂන් කෝවිලේදී.ආගමික වතාවත් කෝවිලේ ප්‍රධහන පූටක ශිව ශ්‍රී ආගරාජා කුරුක්කල්තුබා විසින් සිදු කලා මෙම අවස්ථාවට පක්ෂය ප්‍රධන නැතුළු පක්ෂිකයන් රසක්හකි වුණ. මේ හැටහත් වසරේ වැඩිම කාලයක් සෑමශේත්‍රයකම පෙරලිකාරී වෙනස්කම් කරපු. මහජනහිතකාමී වැඩසටහන්න ඉකිරිපත් කලානේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ හටහත්වනි සංවස්සරයට බ සැමට අපි ආරාධනා කරනවා. අද දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙන්කරගෙන ඇත්තේ ආගමික වතාවත්කිරීම සඳහා. නමුත් සංවත්සර උත්සවය ජනාධි ප්‍රතිතුමා ලපාලේ සිට පැමිණි පසු දිනයක්වීම කරගෙන ඉතාම උත්කර්ශවත් ලිස සම්මේලනය පැවැත්වීමට කටයුතු කරනවා. ෝක බහෝරටවත්ලන් දස්වග ගැන වෙලාේ ලෝක න ලංකාව ගන කතාරට පමණක්නම ලංකාවත්ය සබන්තා පවත්තන්ට පටන්ගන්න තර පත්ාන්න පුලුවන්ක ලැබුණ ්‍රීලංකා නිදහස් පක්ෂේ සභාපතිවරයඇවිදේ මත්‍රපල සිර ැත්තුමා මේ රටේ ජනාධිපතිවරය වෙච්ච නිසා රට ජනතජයගහ ලබාදෙන ශ්‍රලංක නිදස් පක්ෂ ක්තිමත්ත ජනතාවත් සම්ඟ පිදිරිටන සංවත්සරය වෙනුවෙන් ඉස්ලා ආගමිකටයුතු මාලිගවත්ද මස්චුද ජුම්ම ස්ලාම්දේවස්ථානීත පැවැත්වනා. හමඩ මසුර ොහමඩ ම් ෝස් මවල්ල විතුමයි ආගමික වතාවත් සිදු කළේ ශුලංා නිදහස් පක්ෂී නියෝජතය නැතුළ ශාල පිරිසක්ම අවස්ථාවට සහභා ීවුණා. කතෝලික ආගමික වතාවත් වෙන්නක්ූේදීත් අද පස්වරුවදී පැවැත්වීමට නීමිතයි්‍රවතේ. ඒ අබත විපක්ෂය ලබන පසුනදා පැවැත්වීමට සැලසුම් කර ඇති ජනරලියෙන් ප්‍රදර්ශනය වන්නේ පසුගිය පාලන සමේ සිදුවූ වංචා දූෂණ පිළිබඳ සිදුවන අධිකරණ ක්‍රාමාර්ග වෙනතකට හැරවීමේ කොමන්ත්‍රණයක්ක බව ජනත අනියෝජතයන් පවසනවා. එම රැලිය පිළිබඳ ඒක අබද විපක්ෂයට සබන්ධ පාර්ශවයන් ගණනාවක අභ්‍යන්තර අර්බදද පවතින බවයි වර්තා වන්නේ. එකබත විපක්ෂ නියෝජනය කරන පසුගිය පාලන සමේ ප්‍රබලින් රැසකට දෂණචෝදනනාල්ල වීතිබෙනවා ාජපක්ෂ පව්ලේ බහෝදනකුද ඊට අයත් අයතාලෙස උපයාගත් රුපියල්මියන තිහක මුදලක් ගව ස්කෝපරේට් සවිස් පෞද්ගක සමාගම හරහා විශුද්ධිකරණ කළ බවට නම රාජපක්ෂ මහතාට චෝදනා එල්ලවී තිබෙනවා. රග ක්‍රීඩක වසම් තාජුඩීන්ගේ ගහතන සිද්ධිය Cෙන් ආයතනය හරහා රජය මුදල් අවභාවිතකිරීම සම්පන්දයන්ද රාජපක්ෂ පවුලට චෝදනා එල්ලවෙනවා සිරිලිය සවිය සංධනයහරහා සිදුකළ බව කියන දෂිත ගන්ධනු සම්පන්දෙන් ශිරන්ති වික්කමසිංහ මහත්මිය චෝදන ලැබැසිටන. මැදමුලන ඩේ රාජපක්ෂ අුස්මරණ කෞතුකකාරය ඉදිකිීමේදී. රජේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණයකිරීමේ චෝදනාව සම්පන්ධෙන්. අරක්ෂකමාත්‍යංශයේ හිටපුලේකම් ගොටහබේ රජපක්ෂ මතාට චෝදනා එල්ලවී තිබෙනවා ඇවන් ගාඩ ගණුදනුව මිග්‍යානා ගණදනුව ඇපළ රෝහලේ කොටස් මිලිදී ගනීමේදී සිදුව ඇතයි කියන අක්‍රමිකතා සම්පන්ධයද ඔවුට චෝදනා එල්ල වනා ්‍ර ලංකන යින්ස් ශ්‍රී ලංකාකේටර නිහ මෙහිල් ලංකා ආයතනවල පසුගේ සම මේ සිදූ බව කියන අක්‍රමිතා සම්බන්ධෙන් විමර්ශණය කරන ජනාධපති කොමිස මහමුවේද ගොටහේ රාජ පක්ෂ මහතා සුගේදා ප්‍රකාශයක් ලබාදුන්න. එම කොමිස මේ ප්‍රශ්ණකිරීම වලද හෙළ වූ තුොරතුරවලට අනුවයි ඔහු කමසමවත කැඳන ලැබේ. දිවිනගම සංවර්ධන දෙපර්තමේන්තුවය මුදල් සසාවත් දෙලෙස පරිකරණය කිරීම. රාජ්‍යමුදල් රුපියල් මිියන දෙසය හතක් අවභාවිත කරමින් මල්වාන ප්‍රදේශයේ සුවිසල් නිමසක් ඉදිකිීම සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතාට එල්ලී ඇති චෝදනාද මේ වන විට විභාග කරනවා. මෙම චෝදනා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන කරිිනම් කිරීම වෙනවැනි විශේෂ මහධ කරනය පිහිටව. එමමාධිරණය තුලින් දෂණචෝදනා විමර්ශණය කිරීම කඩිනම් කරතිබෙනවා. එක බද විපක්ෂය සංධානක ඇති ජනරලිය අරමුණවී ඇත්තේ. එමචෝදනා සම්බන්ධය සිදුකරන පරීක්ෂණ වෙනතකට හැරවීම බව ජනතානියෝ ජතීන් පෙන්වාදවා මස අදා පුරගරක ගර කර ඇතු ඉන්න පුලා න ම ෙම්බර් මස වෙනක කරම නඩු මාසකකාමාරක් දෙකක් එක දිට එකක් දවස්පතා හල ඉවරන කියෙන පායතුන්ල්ල හදවතේ දයනවා ඒනිසාමතුමල්ල ජනපලයක් ගෙනල්ල පෙන්න්නදනවා පිහිරේ ගෝත්තර රේයන්නේ සැක දෙදක් නිසයිගනගේ දන්න්නේ සාහියයක් කියෙනවා ඇත්ත එලිෙන්න්ඩයනවා ඒකට බයට අකර්මන්යගරීමට උත්සකන් පැහදිි පාජයක්ක් ලබද ද ස් පල්ල නවා. ඇ වනිද ගෙදර යන්න කියලා ලක්ෂ හැට දෙක හමර කිවවා. නමුත් ඒක පිගන්න ඇතුව ජනලල්ලලා මහින්දරාජ පක්ෂ නධපොත්තුමාහා කිව්වා. අපි මේ රට කර්ණය කරනවා කියලා. පස්වෙනිදා. ඒ ර ගනග ජනති පත්තුම ම ප ජා පත්තු ග ල නටම මහින්දරාජ පක්ෂ නනාධපත්මාගගේ ආණ්ඩුව ගෙතරයවන විශාල උද්ගෝෂණය කටාන සංවිධානය කරනවා උද්ගෝෂයට කොළඹගහිල්ල දැන් ඇති ආ්ඩුව ගෙදර ය යන්න කියන පානිවිටේ කිය නිත් එක්. අයෝ ඔයි පෙලාාලන මේේ නොගේෙකොට රැසවීම තියල කිව කෝමද පාද්‍යත්‍ර ල්ලමනවද කර එදැයිම් පස්සිවරේකවා ඔයිවිදිර ගෙනාව ගොල්ෆෙස් එකකට හණඩුව පෙරල්ලනවාත් අර රයාසා ඉදි වලේ කතාවත මට පපතක් කන්න මේ ලැවිල්ල පෙරල්ලන්න පෙපාලියනකොට ආ්ඩුව අපි නිකම් බගංහලාගෙන බලාගෙනඉදී අප හෝ බොහම අමාරුවෙන් බලයටෙන්ඩ දඟලන පවුලක් බලටගන්න අංතක මිනිුසු කොළමට ගෙනල්ලා ලොකු බලයක් පෙන්න්න නත්සා කරන ඇති එ මනිස්ු දැනගන්න ඕන මේ කඩයන්නේ තවම එක පවුල රජ කරන්න විතරයි ප්‍රාන්තවවාද ක්‍රාත් පගේ තු අපිේඒගලට අවස්ථාආදර පුළුවන් හයෙන්ද එලි වෙනකට ආඩුව කර පෙන්න්න ේ සිදවෙනිෙන ඇමු දාට පවිදාප දශපන සමගන්න සූදාන ඔොට එනවා ගරන්නයනවා මවිල්ල වෙනවා කුණු කටුව වෙනවා පත්තා වෙනවා දීමකලෝ වෙනවා දරුණුම ගනේ බඩු පස්සෙන දට පැමණීමට නියමිතයි. අර අරනායක කසිපු පෙරලා මාට එක්ච පොහොටේ මන්සේලා මාවනල්න්නේ ලයිට් හොර අරගන මාට එචක්්ච මන්ත්‍රී වරියෝ හිංකුරක් ගොඩ වනගීවිද. ේතුවේ නිදධරන්ට පහරදිල ට වෙච් මන්ත්‍රවර.කොට අලව මංචු පිටින් පැලපූ මර්ෂසිරාලා මන්ත්‍රයෝරු මහරගම සබහපති සර්ල ඌර්ගහ මට ච් මත්‍රයෝර දන් ඔන්න ඔොළඹට පැමිණීමට නියමිතයි. එසාම කොළම ජනතාවට කියන්නේ මේන පොකට්කාරයගෙන් මැරවරයෙන් කසිපපු කාරීන්ගෙන් බේ බද්දන්ගෙන් හරුණා කරලා තමුගේ. ගෙවල්ලොල තියන බඩ මූට ටික පරි සංකරගන්ඩ. මේ අතර ගල්ල හබරාදුවේ පැවත එක බද විපක්ෂය රැස්වීමට දැඩි ජනතාවිරෝ දෙයක් එල්ල වනා ඒ බද විපක්ෂය පැත්තීමට සල්සුම් කරඇති ැලිය පිබඳ දැනවත්කිරීම වෙනවැනි මෙම රැස්වීම පැවැත්වනේ. ඒකාපදද විපක්ෂය සංවිධහන කරන ජන රැලියට සහභාගීවන ලෙස දැඩුවත් කරන රැස්වීම් කිහිපයක් ගාල්ල දිස්ත්‍රික්කය සංවිතහන කරතිබෙනවා. බරදුවේ රැස්වීමට ඒකා බදධ විපක්ෂුව යෝචනය කරන දිනේශ් ගුණවර්ධන ප්‍රසන්ඩ රණතුන්ග මහින්දානන්ද අරුත්ගමගේ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහභාගීවන බවට පෝස්ට මකින් දැඩුපත් කර තිබුණා. එහෙතෙම රැස්වීමට සහාගේී වයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් පේමජයන්තහා චන්දිම වී රක්කොඩියන මහත්වරන් පමණයි.ිලෝන දින්න මෙතම ඉන්න මේ දහස් සංක්‍යාත ජනකාාවට මිහතම පස් නැනතුම් පොලදිරේ ඉන්න තියහතලියට ඕන ොකක්ද අපේ ආන්දුුවක්ෂෝදනෝරණී කවුරුහරි මේ රට ඉදිරියට ගැෙනයන රකශක්තිමත් කරන වැඩ පිළිවට විරුද්ධ වෙනවානම් අන්න ඒහුම් දැකතමයි කියන්නේ මොකක්ද. දේශ දෝහයා කියන නාමේ කෙසේ වෙතත් චොන්දිිමවිීරක්කොඩි මහතා පමණක් දැනුවත් කිරීමේ රැස්වීමට සහපාගීවීම සම්හන්දිින් ජනතාව විරෝදධය පල කළා. . අපපත්ත විපක්ෂ ියෝචන කරන පලත් බහ මන්ත්‍රීවරුන් මෙන්ම ප්‍රාදශය සහ මන්ත්‍රීවරුන්ද උදගෝෂණයට එක්ම සිටිය. එදා චන්ධම වීර කොඩි මහත්තයා අ අපරාධව ජනතාට අවමන් කරපු නායකයා ඒක නිසා එහම අවමන් කරම නායකට කිසිසේත් මේකාවත් විපක්ෂයට විසායෝකෙද නින අපි කියනවා කියල පෙේ නායකන්ට ජන්දිම වීරක් කොඩියඔන්න. හින්දරාජ පක්ෂ මහත්්‍යයාගේ නමවිකුණගෙන, පාලිමේන්තුවැඩගේ චන්ධිම විරක්ොඩිමඇත්තුමා දිනකීපයක් කියැනකට යහ පල් ආන්ඩුවේ ප්‍රබල ඇතිකමක් කරගෙන මහින්දරාජ පක්ෂවායසයි, දැංගෙදර අන්නඕන්නේේ බැසිල් රාජ පක්ෂ හොකංකර, ගෝටාබේල හොරකංකරයි කියලා බරතල විදියට අභියෝග කරපු මහින්දරාජ පක්ෂගේ කාලේ ඉවලයි, ආයියාට තරක් නෑ කියපු චන්දිිම වීරක් පොඩගේ ැසිම් බෙලට අන්තරං අපට අමාරුවක් නෑ. ඇතවශයම අවස්ථාවවාදී දේශපාලත්නයෝ වෙනුවෙන් අපි ආය කවදාවත් කඩයා මක්සිදු කරන්න චන්ධීව වීරක කොඩි නැවතත් දේශපාලය නවට අපිැමතින ඇමකද එතුම හමදාම කරන්නේ අවා පාාවදීලා තනතුරු අරගෙන තනතුරුවලින් වැැන්ජවිීලා අේ ජනතාවට පයිංගහනයක. අපට ඕන ඒ ඇමතිවරුන්ගේ දෙපැත්ත කන පුටු ආරක්‍ෂා කරන්න ජනබල ආරක්‍ෂා කරගන්න හදන ඒ විරෝධ චන්දිී වීරක් කොඩි මෙත්තුමමා ප්‍යාසනයට පට වශය වෙන්නේහ. රටතුළ පවතින සමාජ ආර්ථික දේශපාලික කරුණු සම්බන්ධයෙන් ගෙනෙන භිශ්ලේෂණය දැක්ම විශේෂන් කියය දැන්.. හෙට් අනිද්ධාට නාමල් රාජපක්ෂ කොල්ඹ ජෝගයක් නටන්නට සූදානමින් පසුවෙයි. තමන්ගේ තරමට වඩා ඉදි මෙන්නට යනයට දේශපාලනයේදී කියන්ඩේ ලදරු වලිප්පුකාරයන් කියය. අවාසනාවට කලවයිසට පෙර පූදි යන නාමල්ගේ ලදරුवाලිප්පු අවසන් වනු ඇත්තේ ඉතිහාසයේ කුණුභක් කියය. විප්ලව කරනවායයි කියමින් බොරු සටන් ඇවිල වූවන්ට ඉතිහාසය පුරාම සිදුවූයේ එයයි. තමන්ගේ වැරදි අපරාධ වහගන්න රටක් ජනතාවක් ඇඳවීම තාවකාලිකව කළ හැකිමුත්. ඒ බොරුව දිගටම පවත්වාගෙනෑම සිදු කළ නොහැක අද මහජනතාව යනු මෝඩයන්නොවේ. දේශපාලකයාට වඩා ඔවුන් ඉදිරියෙන් සිටි. රටට අවශ්‍ය කුමක් දෙයන්න අද මහජනතාවට තීරණය කිරීමේ හැකියාවක් තිබේ. දෙදහස් පහළවේදී තීන්දුගත්තේ ඒ අනුවය. දේශපාලන තක්කඩියන්ට නරුමයන්ට දැන් මහජනතාවගෙන් ඉඩක් ලැබෙන්නේ නැත. ආණ්ඩුව මෙරට ජනතාවගේ සමාජ ආකල්ප දියුණු කිරීම වෙනුවෙන් ප්‍රගතිශීලී පියවරයන් ගෙනතිබේ. ඒ අන්ුව පොල්ලෙලි බවට පත්ව සිටින පාක්ෂකයන් නොදුරේදී වඳවීයාම ගැනද සැකයක් නැත ඒ කොහොම වුනත් නාමල්ගේ ලදරු වලිප්ුවට ප්‍රධාන හේතුව වී ඇත්තේ. තමන්ට තමන්ගේ මවට පියාට සහෝදරයාට එරෙහිවතිබෙන අපරාධචෝදනා මගහැරෑම බව මේ වන විට පැහැදිලිය. කොළබට වහසෙනගක් කැන්දවා! තමාට ලොකු බලයක් ඇතිබව පෙන්වූවිට. අධිකරණය බියවී රාජපක්ෂ පවුලට එරෙහිව තිබන නඩුහබවලින් ගැලවිය හැකි බව, නාමල්ගේ සිංගිති මොලයට කල්පන වී තිබේ, මෙම ජෝගයට සහභාගී වන ලෙස ආයාචනා කර ඇත්තේද, අපරාධ චෝධනා එල්ලවී ඇති. සෙසු නායකියන්ටය. ඒ තමන්ගේ ආණ්ඩුවක් යටතේ! ඒවායෙන් නිදහස්කරවන බවට පොරොන්දුවක් සහිතවද විය හැකිය. මන්ද රාජපක්ෂ සමයේදී මේ කිසිදු අපරාධකරුවකුට එරහිව නීතිය ක්‍රියාත්මක වූයේ නැති නිසාය. ඒ විශ්වාසය බත අපරාධකරුවන් බ්‍රැසක් මේ ජෝගියට එක්වනු ඇත. ඒ කොහොම වනත් මේ ජෝගිය සංවිධාන කිරීමේදී අනෙක් රාජපක්ෂවරුන් කපාදමා. නාමල්ව පමණක් කරලියට ගෙනේ මේ වැඩපිල් වෙලක් බවට පත්ව තිබේ මෙය මහින්ද රාජපක්ෂ පවුලේ දේශපාලන්න සටකපටකමකි. විශේෂයෙන්ම ගෝටාභයගේ කල්ලියේ විමල් වීරවංශ හා උදය ගම්මන් පිල පැත්තකට දමා තිබේ. බැසිල් රාජපක්ෂ මේ නාමල්ගේ කල්ලිවාදයට එරෙහිව දැනටමත් විරෝධය පල කර. මෙරටින් නික්මයාමද සිදුකරතිබේ. දිනේශ් ගුණවර්ධන වැනි ජේෂ්ටයන්ටද මේ ජෝගයේ තැනක් නැත. පසුගියදා මේ ජෝගිය ගැන දැනුම්වත් කරන්න நாමල් මහනාහිමියන් බැහැදකීම සඳහා රැගෙනගයේ මහින්දානන්දහා දිிலும்ම් අමුණුගමයනනාමල්ගේ ගජයන් දෙදනා පමඩි ඒ අනෙක් ජේෂ්ට්‍රියන් කිසිවකු නාමල්ගේ ලදරු වලිප්පු ජෝගියයට විරුද්ධ නිසාය. කොහොම ඩමුත් යනේනමං නැති නන්නත්තාර කිහිප දෙනෙකු නාමල්ගේ ජෝගියයට එක්වනු දඇත. ඒ රාජපක්ෂවරයෙකුට මුහුණ පෙන්වා, බඩගෝස්තරයට ඉඳුල් ටිකක් හෝ ලැබේ යන බලාපරොත්තුවෙන් සිටින කාලකන්නේ කිහිප දෙනාය. දෙවන්තර විශෂ්ණ දේවාලේ කල්න හස්තියා වැඩදුරප්‍රතිකාර සඳහා. හම්න්තරදිියගම එලිම් හනු ද්‍යානය ත අද රැගෙන යනු ලැබවා. එමහස්යා පිඩාකාරරි අයු ඉන්සිිනාකාරය මාධ්‍යමගින් හෙළිකිරීමත් සමඟ හස්තියා වෙත අවධානය මූුණ දෙවන් දරශ්‍රී විශ්ණු දෙවාලේ ගාල් කර සිටි කලන හස්තිියාව වසර ගණනාවක් පුරා දරුණු වදහිංසාාවට ලක්ව සිටියා. වනජීීියෝ ජමාත්‍ය පාලිත තෙවරක් පෙරුබ මහතා එහි ගොස් තුවාලෙ ලබා සිටින හස්තියා පරීක්ෂාවට ලක් කලා. නතුරුවාදා රංශ්වල අවදහනය යොමු කරමින් හස්තිට අවශ්‍ය ප්‍රතිකාර මෙන්ම පහසුකම් ලබාදීමටපියවර ගැනනා. ඒ අනුවාදා ලියම කලන හස්තියා හම්බන්තුට රිදියගම එිමහන් උද්‍යානය වෙත රැගෙනයනු ලැබවා. වසර ගැනාවක් එස්සේ තම පීඩාවන් නිසා සිටි කලනට ෘදිියකම උද්‍යානයෙන් හිමි වුණේ සෙන හස පිරුණු පිළිගැනීමක්. කලන රිදියකම් උද්‍යානේ වෙත රැගෙනන අවස්ථාවට ලියෝචමාත්‍ය පාලිත දෙවර පෙරම මහතාද එක්ව සිටිය. න හසයාට අශ ප්‍රතිකාර ලබාදීමට ඉදිරියේදී ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳවද, නියෝ ච මාතවරයා මෙහිදී උපදෙස් ලබා තුන්ඩා. අලින්ට රඳවා තැබීම සඳහා දම්වැල් වෙනුවට, ආරක්ෂුත පටියක් හඳුන්වාදෙන බයි, පාලිතෙවර පෙරුම මහතා මෙහිදී ප්‍රකාශව කළේ. ඇෙ තුවල ඇති බ එතුවාලට මූලික හතුව දමයි අලියගේ දංවල දවස්තුනෙන්දර මාරන යගේ පාද දන්න දන්වල් වනට බෙල්ටග මතම පයින්ගල පටියක් අලියගම කැපන්න ආක්රත්රග පියා ද බරන්න ප ට . ශ්‍රීලංකාවේ උතුරු නැගෙන්හිට ගැම්ඹුර මහදේ කංජිතය සම්පත් ගවේෂනය කිරීමේ මෙහෙම අද ආරම්භ කරුණා. ඊට අදාල දවීමමාන භූකම්පන දත්තව රැස්කරන පීචි පයනිය නෞකාව කොළඹවරායේදී සියමහෙයම් අද ආරම්භ කලා. උතුරු නැගෙනහිට ගැමරු මුහුදේ දින හතලිස් පහක්පුරා නෞකාව දත්තසවීමේ කටයුතුවල නිරතවනවා. නාපරණය කිරණ ප්‍රදේශය වර්ගකිලෝ බීට රදස දහසක් නෞකාේ මෙහෙුම් ආරම්භ කිරීමේ උත්සවේ අමාත්‍ය අර්ජන රණතුන්ග මහතාගේ ප්‍රධහනත්වෙන් කොළඹ වරජයේ නැගෙනහිර පාරියන්තයේ දී පැවැත් වුණා එමිින්ගිය ක්‍රාදාමයයක් අපි වේගවත් කරලා අපිට තෙල් සහ ගෑස් තියෙනවා අපට දැනුුවත්තලා තියෙන ඒ සඳහා වශ්‍ය ඒ දත්ත ලබා ගැනීම ක්‍රම්වේදයකට තමයි මේ නෞකාව ඇවිල්ලතියෙන් නැගෙන ප්‍රදේශය අපිට බලාගන්න පුළුවන් වෙයි මේ දත්ත හරහා මොනවගේ සංවර්ධන කටතුරලට ඉදිරේද. ද න්ක මේ රුත් රෙන් ල්ල ියලු ්‍රදේශවල කැනම් කටයුතුවලට ආරාධන කරන ඉදිේදී. ශ්‍රීලංක සාගරයේ ස්වාභාවික වයු සහ ඉදන සම්පත සොයා ගැනීම මෙහවුම ක්‍රියත්මක කරන්නේ කණජතල් සපත් සංවර්ධ නමාත්‍යන්ශවයට අයත් කණචතල් සපත් සංවර්ධන ලේකම්කාර්යාල අයි. PGP පනෞකාව මගින් ලබාගන්නාදත්ව මැලේසියා විද්‍යාරවලදී විශ්ලේෂණයකිරෙනවා. අනතුරුව කණචතෙල් සම්පත් සංවර්ධන ලේකම් කාරයාලී විද්‍යාක්නින් එම දත්ව විශ්ලේෂණය කිරීමෙන් පසු, මාස දහටක් තුළදී වාර්තාව නිකුත් කිරීම අපේක්ෂයි. ප්‍රතිපල සුබදායින අපි ඉඩපස ත්‍රිමාණ භූකප දත්ත රැස් කිරීමට නවා. ඒකෙත්තිය කුරිසාසුක්කම සක්සස්සුල්ඩන් අපි ඩිඩිංවල්ට ඇනු සමස්ථ ව්‍යාපෘතිය සඳහා ආයෝජනය කරෙන බුදල ඇමරිකාඩ්ඩොන මිලිහින්න නවයක් කණජ සම්පත ඇති බවට මේ වන විට ද්‍රෝනිි තුනක් හඳුනා කෙන තිබෙනවා. දැන්විදස්පෝතක්. දෂණ හා අක්‍රමතා චෝදනාවලට වර්දකරුවීම හෙත්තුවෙන් සිර දඩුවම් ලබන, ප්‍රසිලේ හිට පුජනාධිපති, ලුලාද සිල්වාට ඉදිරි ජනාධිපතිවරනයට අපේක්ෂක ලෙ ඉරිපත්වය ොහැ වට එරට අධිකරණයක් තීන්දු කරති බෙනවා.මසගින් අතියන්රාත්‍රී ප්‍රධහන සිංහපු අත්විකාශය නිමට පත්නවා. ඔබට ස්වරාත්ත්‍රයක් www.ipnnews.tellk.